නීති විරෝධී ලෙස ගවයන් 4 දිනක ප්‍රවාහනය කළ ලොරි රථය පානදුර පල්ලිය මුල්ල කොටුපොළ පාර ප්‍රදේශයේදී පරීක්ෂා කෙරුණා. එහි සිටි පුත්කලෙන් පොලිසිය සමග පොරබැදීමක් සිදු කර ඇති අතර එහිදී පොලිස් නිලධාරියෙකු ළඟ තිබූ ගිනි අවය ක්‍රියාත්මක වීමෙන් ලොරි රථයේ රියදුරු තුවාල ලැබුවා. එම අවස්ථාව වන විට ලොරි රථයේ සිටි පුත්කලින් 5 දිනකින් 2 දෙනෙකු පලාකුස් ඇති අතර 2 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. කුරුණෑකල මඩගල්ල මාර්ගයේ කිරිබඹුන පාලමසලදී යතුරුපැදිකින් ගමන් කරමින් සිටි පුත්කලෙකු බස් රථයකට ජටවීමෙන් මිය ගියා. සේවයෙන් නිම කර නිවස බලා යමින් සිටි දොරටියාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුයි බෙලිස මිය ගියේ. බෙරට මුහුදු සීමාවේ අනවසර දෙහිවර කටයුතුවල නිරත වූ ඉන්දිය යාත්‍රා දෙකක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට ගත්වා ඉන්දිය දෙහිවරින් 17 දෙනෙකුද සිය බහරියට ගැනුණා. සෝබාදහම තරුණ ඇසින් තේමාව යටතේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය තුල ආරම්භ කළ ශ්‍රී ලංකා තරුණ සත්ව වේදින්ගේ සංගමේ සංවිධානය කළ අධ්‍යාපනික ප්‍රදර්ශනය ජාතික සත්වෝද්‍යානයේදී පැවැත්වුණා. දවස අවට වන මිතුරෝ යන තේමාවෙනුයි ඒ පැවැත්වුණේ. යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීමේ පාගමනක් 2004 අසලින් ආරම්භ කෙරුණා. රැප්චර් සංවිධානයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේ ලෝක හදවත් සංවිධානයේ මෙහෙයවීම යටතේ. විට සමකාමීව තවත් වැඩසටහන් කිහිපයක්ද සංවිධානය කෙරුණා.